1955 ප්‍රධාන පෝත්‍රිකාංශයේ සමග මම ප්‍රමිත මහනාම මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම කුවත් සිරස්තල ගෝඨා දිනවන්න පොදු ජන පෙරමුණ සහ නිදහස් පක්ෂය ගිවිසුම් ගසයි ඉදිරි මහමැතිවරණයට පොදු ලකුණක් සජිත්ගේ පළමු රැළිය ගාලු මෝදුරදී ශ්‍රී මුකයට සමාව ඉල්ලයි එල්පීඩී පුංචි චන්දෙට සියල්ල සූදානම් ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිසිය සීරුවෙන් චන්ද්‍රගුප්තගේ ප්‍රකාශයට රණබිරුවන්ගේ දැඩි විරෝධය චන්දගුප්ත දේවනු මාතක ජාති ඉදිරියේ සමාව අනිවාර්යෙන් ගන්න ඕන මුලතිව් කෝකිලායි කුරුළු අභයභූමියේ අක්කර 500ක් වගා පාලුවන් විනාශ කරයි ගම්වැසියන්ගේ නිරධාරීන්ට විරෝධය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා වන අවබෝධතා ගිවිසුමට අද අත්සන් කෙරුණා. එළඹෙන මහමැතිවරණයකදී පොදු ලකුණක් යටතේ තරඟ කිරීම ඇතුළු කරුණු 20ක් එම ගිවිසුමට අන්තර්ගත වනවා. තීන්දුව හරියටට තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂයේ වැඩ බලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මහලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨින් පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ශ්වයෙන් එක්ව සිටියේ එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, ලේකම් නීතිඥ සාගර කාර්ය වසම්, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පක්ෂ නියෝජිතින් පිරිසක්. ආගමික වතාවත් වලින් පසු වැඩසටහන ආරම්භ වුණා. නාමික වශයෙන් නොව හදවතින්ම මේ කටයුත්ත සඳහා ඔබ හැම දෙනාගේම ඇප කැපවීම අත්‍යවශ්‍යයි. ලංකාව මූණ පෑති ආපදාපන්න අවස්ථාවෙන් ගලවා ගැනීමේ එකම අවස්ථාව මෙයයි කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. මෙතනින් පොඩ්ඩක් හරි පසු බැස්සොත් ඊළඟ මහා මැතිවරණ අවස්ථාවත් පසුබසින්නට වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාර්ය වසම් යන මහත්වරුන් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේ පෙරවරු 10:45ට පමණ. එළඹෙන මහමැතිවරණයේදී දෙපාර්ශ්වය පොදු ලකුණකින් තරග කිරීම, දෙපාර්ශ්වයක ගොඩනගන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සීමා කිරීම සහ අමාත්‍යාංශ සඳහා විද්‍යානුකූලව ආයතන බෙදීම, දෙපාර්ශ්වයේ දේශපාලන නියෝජිතයින් අතර විවේචන සිදු නොකිරීම, මනාප ක්‍රමය අහෝසි වන නව මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම, එක රටක් එක නීතියක්, අධ්‍යාපනය කෘෂිකර්මය වැනි විෂයන් සඳහා අඛණ්ඩ ජාතික ප්‍රතිපත්තියක් සකසීම, සියලු ජාතීන්ට එක සමාන ලෙස සැලකීම, වංචාවට හා දූෂණයට එරෙහි නීති ශක්තිමත් කිරීම සහ ක්‍රියාමාර්ග දැඩි කිරීම මද්‍රව්‍ය හා පාතාලය මර්ධනයට ශක්තිමත් වැඩපිළිවෙලක් සැකසීම ඇතුළු කරුණු 20ක් අදාළ ගිවිසුමේ අන්තර්ගතයි. අපි අතර ඇති වුණ ප්‍රශ්න මේ වගේ දේ අපි දෙගොල්ලෝ බෙමු වුණා. ඒ නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම තමන්ගේ ගමන ආරම්භ කළා. ඔවුන් ශක්තිමත් පක්ෂයක් ඉදිරියට ගියා. මාස කිහිපයක් ඇතුළත ජයග්‍රහණ ලබා ගත්තා. අපේ පක්ෂය තුන්වෙනි බලවේගයක් බවට පත් වුණා. මේ එකතු වීම කරේ වෙන කවුරුවත් නෙමෙයි. මේ රටේ ජාතික බලවේග. අපේ ජාතික බලවේග විසින් ගෙනාවු නායකයෙක් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන වැඩපිළිවෙල ඉදිරියට ගෙනාවා. ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එදුම විද්වතුන් අතරින් දේශ මාමක ජාති මාමක බලවේග අතරින් බිහිවුණු නායකෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඊළඟ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක අපේ ආණ්ඩුවක් හදලා ගෙනියන ප්‍රතිපත්ති 27කට මුලින් එකඟ වුණා. අපේ පක්ෂයත් රැකගෙන රටත් රැකගෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කිරීමේ ගමන තමයි මේ යන්නේ. පොදු ජන පෙරමුණයි අපි එකතු වුණා අවබෝධතා ගිවිසුමක් මත. අපේ ගමන අපි අත්වැල් බැඳගෙන ඉස්සරහට යනවා. අපේ ජනාධිපතිවරණ ප්‍රතිපලය 165ක් මේ එකතු වීම තුළ මේ ගිවිසුම් දෙක ඇතුළේ තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නොවැම්බර් 16 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයා කරලා තමයි අපි
අපි අපේ අවසන් සටන ජයග්‍රහණය කරන්න කියලා මම තමුන්නාසර කියන්න කැමතියි. මේ ජනාධිපතිවරණයෙන් පස්සේ අපි ඉදිරිය හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය කියන සන්ධාන. ඒ ලාංඡනයේ පුටුව අපි චන්දිල්ලානේ එතනින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ වගේම වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක මතයක හිටියා මේ පක්ෂ දෙක එකතු කරලා මේ රට දිනවන්න ඕන ජනතාව දිනවන්න ඕන කියලා. ඒ දෙපොළ නැත්තම් මේක සිද්ධ වෙන්නේ නැහැ. මේ පක්ෂ දෙකෙනම රටේ දණක් තියෙනවා. ඒක නිසා අපේ පක්ෂයේ ශක්තිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන ශක්තිය දෙක එකතු කරලා පළවෙනි අවශ්‍යතාවය වෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව මේ රටේ ජනාධිපතිකමට ගේමු. අපිට මෙච්චර කල් ගියේ දෙපැත්තේම ලොකු කැපවීමක් කරපුවා ඉන්නවා. මේ කැප වෙච්ච කිසිම කෙනෙක් වින්දිතෙක් වෙන්න බෑ. කිසිම කෙනෙක් අසරණ වෙන්න බෑ. ඒ පක්ෂ දෙකේ හැම එක්කෙනාම ආරක්ෂා කිරීම අපේ යුතුකමක්. ඒක නිසා අපි දෙගොල්ලම ආරක්ෂා වෙන විදිහේ ගිවිසුමක් තමයි අද අස්සම් කරේ. අපිට වඩා ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි බැරහැරුම්ම කාර්යය තිබුණේ. මොකද අපි අන්තිමට බුල්ඩෝසර් කරයි කියලා හිතුවා. ඉතින් අපි එහෙම කරන්නේ නැහැ. ඒ වගේම අර පළවෙනි ආදරය කියලා ෆස්ට් ලව් එක තියෙන්නේ අපේ නායකයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. මම නම් ටිකක් අපේ පක්ෂයට වැඩිය ලව් කරනවා. ඉතින් මොනවා කරන්නද? හැමදෙයක්ම මට කියනවා මේ ඔක්කොම මට ඡන්දේ දීපු කට්ටිය මේ ශ්‍රී ලංකාවේ ඉන්න. ඒකන්ද බැසිල් ඒ කට්ටිය අමතක කරන්න එපා කියලා. ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ බිහි වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලධර්මයක් උඩ. මට අද උදේ අපේ පක්ෂයේ ශබ්ද ഘോഷය විශ්වഘോഷය දෙකම දාන්න එක්කෙනෙක් කිව්වා යන්න පාපිලි ඉස්පිලි කොම්බුවක්වත් දාන්න බෑ කිව්වා. මගෙන් අහන ඊළඟට යන්න වගේ හිටපු ඔබ කොහොමද අද එකතු වෙන්නේ කියලා. ඉතින් මම කිව්වා ඒ ඔක්කොටම වඩා රට ජනතාවත් අත්‍යවශ්‍යයි කියලා. මෙතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. ඒකට වඩා අපි සතුටු වෙන්නේ මේ අපේ ව්‍යාපාරයට දැඩි ලෙස විරුද්ධ වෙච්ච ආදරණීය දරුවෙක් වෙච්ච දුමින්ද දිසානායක මැතිතුමා ඊයේ අනුරාධපුරයේ ගෝඨාභයගේ වේදිකාවේ ඉඳගෙන ඒ පණිවිඩය රටට ප්‍රකාශ කිරීම තමයි අපි ඉතාම සතුටු වෙච්ච කාරණේ. අද තමයි ශ්‍රීපාදේ හැටන් පාරේ ගමන් කරපු අය ශ්‍රීපාද රත්නපුරව ගමන් කරපු අයත් එකට එකතු වෙලා හරියටම මළුව වඳින්න යන්න එකතු වෙච්ච දවස. ඒ දවස්වල අපි ඒවා කියනකොට අපිට හිනා වුණා. තවුන්නාසල මාධ්‍ය වේදිකාවේ හිටිට කාටුන් වල අපි එක 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 විදියට හැන්දා. හැබැයි කොයි විදිහට ගියත් අපගේ ප්‍රාර්ථනය අද මහ පොළවේ පැලවෙච්ච දවස සිහිණය මහ පොළවේ යථාර්ථ දවස අද ඒ නිසා අපිට තරම් සතුටු දවසක් කාටවත් නැහැ. එක්කම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය තහවුරු වෙනවා. ගිවිසුම අත්සන් කරනවත් එක්කම තොණ්ඩමන් මහත්මයලා ඇතුළු තවත් කණ්ඩායම් රාශියක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එකතු වීමට නියමිතයි. අදින් පස්සේ දැන් තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි ඡන්ද ගනින්න නෙවෙයි වැඩි ඡන්ද ගනින්න විතරයි. දවසේ පුවත නැවත නැවතත් ඌක්ලා සම්මානයෙන් පිතුම් ලබයි. මොබිටෙල් ඔබ සමගයි සැමදා. කීල්ස් අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි. එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වලට අදාළ ජන රැලි මාලාව අද ගාලුමෝදුර පිටියෙන් ආරම්භ වුණා. එම රැලි අමතමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ සාමාන්‍ය ජනතාව දිනවන රටක් නිර්මාණය කිරීමට තමන් කැපවන බවයි. සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැලි මාලාවේ සමාරම්භක රැලිය අද පස්සර 3ට ආරම්භ වුණා. එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පස්වරු 4ට පමණ මෙම රැලියට එක් වුණා. අපේ නායකතුමාට අපේ නායකතුමාට එක්සත් ජාතික පක්ෂයේ නායකයාට එක්සත් ජාතික පක්ෂයේ නායකයාට දිනන ජනහමු වේදිකාවට සම්ප්‍රාප්ත වුණා. එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පස්වරු 4:45ට පමණ මෙම රැලියට එක් වුණා. ජනාධිපති අපේක්ෂකයායි මේ ප්‍රධාන වේදිකාවට ප්‍රේමදාස මහතුමාට සජිත් ප්‍රේමදාස මහතාට අපේ නායකයාට රටේ නායකයාට අනාගත ජනාධිපතිතුමාට අනාගත ජනාධිපතිතුමාට අපේ තරුණ මෙරන් කමන් කරුවන් මේ මොහොත වෙනුවට ඒකරාශී සිල්වා ආචාර්ය හර්ෂද සිල්වා අජිත් බෙරා මහතුමා පාටලි සම්බිග මහතුමා මේ වගේම දයන් ගමගේ මහතුමා අපේ ආදරණීය තරුණ ජනතා නායකයාව වැළඳ දෙන ජනතාවට ජනතාව අතරට ගොස් ඔචාර සමාචාර දක්වනවා ගරු පාටලි ජනනායකයාට අනාගත ජනාධිපතිතුමාට අනාගත ජනාධිපති ශ්‍රී ලංකාවේ ඒකීය රට තුළ
පුළුල් බලය විමධ්‍යගත කිරීමක් තුළින් මේ රට ඉදිරියට ගෙනියන එක තමයි එක්සත් ජාතිය පක්ෂයේ අපේ සජිත් ප්‍රේමදාසගේ පැතුම කියන එක මම අවසන් මතක් කරන්න කැමතියි. අද මෙතන පාටලි, අද මෙතන රිෂාඩ්, අද මෙතන රවුෆ්, අද මෙතන මනෝ ගණේෂන්, අද මෙතන දිගම්බරම්, අද මෙතන රාධාකෘෂ්ණ ඒ සියලු දෙනාම ඒක රාශි වෙලා තමයි එක්සත් ජාතිය පක්ෂය ජයග්‍රහණය කරන්න මෙතන ඇවිල්ලා තියෙන කියන එක මම සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. අපි එක්සත් ජාතිය පක්ෂයේ ජනාධිපතිවරයෙක් තුළින් අගමැතිතුමා තුළින් එක්සත් ජාතිය පක්ෂයේ ආණ්ඩුව තුළින් ඔබට එදා දුන්න බැරිද අපි නොවැම්බර් 16 වෙනිදා ඉඳන් ලබා දෙනවා කියන එක මේ අසින් මතක් කරන්න කැමතියි. අද තමයි අපේ මැතිවරණ සටන ආරම්භ කරන දවස. අද ආරම්භ කරන සටන ජයග්‍රහණය කරා එක දිගටම අපි ගෙනියනවා. දැන් මේගොල්ලන්ට මොනවද කියාගන්න බැරුව පොඩි පොඩි කෑලි අල්ලගෙන වචන අල්ලගෙන එහෙම නැත්නම් පොඩි පොඩි දේවල් අල්ලගෙන බලනවා පොඩි වාසියක් ගන්න පුළුවන්ද කියලා. නාම යෝජනා දෙන්න අපේ අපේක්ෂකතුමා ගියාම අහනවා කො අපේ නිලධාරින් මහලේකම්තුමාගෝ නායකතුමාගෝ යකෝ මේ අක්කුන්ට තේරෙන්නේ නැද්ද මේ සැරේ ඉල්ලන්නේ එක්සත් ජාතික පක්ෂය නෙමෙයි කියලා. පොදු සන්ධානකින් ඉල්ලන්නේ ඒ පක්ෂයේ ලේකම්වරයයි අපේක්ෂකතුමායි නීතිඥවරයයි තුන්දෙනෙකුට විතරයි යන්න පුළුවන්. අද ගෝඨාභයලා මහින්දලා මේ සටනට ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ ජීවිතයයි මරණය අතර සටනක්. ඒ මොකද 17 වෙනිදා වැරදුනොත් මුංගේ නඩු වලින් මුං යන්නේ රජගෙදර නෙවෙයි හිරගෙදර නිසා ජීවිතය පරදුවට තියලා මේ ගේම් එක ගහන්න. එහිදී රැළිය ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අපේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇමතිතුමා ජනාධිපති අපේක්ෂක හැටියට නම් කරපු දවසේ ඉඳන් මේ විරුද්ධවාදීන් අපේ දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට පහර දෙන්න පටන්ගෙන තියෙනවා. එතුමා ජීවතුන් හිටිය කාලෙදිත් එතුමා මරණයෙන් පස්සෙත් එතුමාට තමයි මේ විරුද්ධවාදීන් පහර ගැව්වේ. මහසෙන් රජුරෝ වාගේ එතුමාගේ මරණයෙන් පස්සේ එතුමාගේ නම ආරක්ෂා වුණා. අවුරුදු 26කට පසුව මේ අය ප්‍රේමදාස ජනාධිපතිතුමාට පහර ගහන එක පුදුමයක් නෙමෙයි. මම මහින්ද රාජපක්සයි ගෝඨාභය රාජපක්සයෙන් අහනවා අක්කර 10000ක කර්මාන්ත කලාපය හම්බන්තොටට ඕනද නැද්ද කියලා. ඒක හොඳද නැද්ද කියලා වේදිකාවේ කියන්න කියලා මම ඒගොල්ලට අභියෝග කරනවා. අපි අලුත් නගරයක් හදනවා. අපි සංචාරක සංඛ්‍යාව දෙගුණයක් කරනවා. ඒකට පක්ෂද විරුද්ධවද කියලා මේ අය කියන්න ඕනේ. අපි දැන් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ ගාලු මුවදොර පිටිය තව මීටර් 40ක් පළල් කරන්න. මුවදට ගෙනියන්න. මේවැ දෙගුණයක් අපිට ඊළඟ රැස්වීමේදී තියාගන්න පුළුවන්. බිංගයක් ඇති කරන්න වාහනේ බිංගයෙන් යන්න. මේ තමයි අලුත් ලංකාව. අපි මේ අලුත් ලංකාව ඇති කරනවද නැත්නම් පෝට්ටුවේ සම්මේලනය ඇති කරපු මැදමුලන ඇති කරනවද කියලා මම අහන්න කැමතියි. නොවැම්බර් 16 වෙනිදා අංශයට සංග දීලා සජිත් ප්‍රේමදාස ජනාධිපති කරව ගන්න. අපි ගත්ත බලය ආරක්ෂා කරන්න. ජනාධිපතිවරණ සටනේ සිය මංගල රැළිය ඇමතු සජිත් ප්‍රේමදාස මහතා ආරම්භයේදීම වැදගත් කරුණක් පිළිබඳව මම සමාව ඉල්ලන්නට බලාපොරොත්තු වෙනවා. මගේ කතාවකදී අත්තරද්දකින් මට කියවුණා ශ්‍රී මුඛය කියලා. ඒ සිදුණු අඩුපාඩුවට ගෞරවනීය මහා සංඝරත්නයනුත් රටේ ජනතාවගෙනුත් බැගෑපත්ව සමාව ඉල්ලා සිටිනවා. මිත්තවරුනි, අපේ මාතෘභූමියේ පොදු ජනතාව මේ රටේ නව ගමනකට ආරම්භය ලබා දෙනකොට මම ඔබලට පොරොන්දු වෙනවා මේ රටේ ජීවත් වන ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ભેදෙන් තොරව මේ රටේ සියලුම දෙනාට මේ සජිත් ප්‍රේමදාස පුද්ගලිකවම කෙලෙහි ගුණ දක්වනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මම ඔබලට පොරොන්දු වෙනවා අනිවාර්යෙන්ම එළමෙන ජනාධිපතිවරණයේදී අපේ රටේ පොදු ජන ශක්තිය පොදු ජන හඬ දිනවනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ රටේ ධනවත් නොවන බල සම්පන්න නොවන මහ පොළවත් මහ සයුරත් සමග සටන් කරන සාමාන්‍ය ජනතාව දිනවන රටක් ඒ රට අපි නිර්මාණය කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි නිර්මාණය කරන අලුත් ශ්‍රී ලංකාවේ මොනම ආකාරයකටවත් හොරකමට ඉඩ තබන්නේ නැහැ. කවුරු හරි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් බලාගෙන ඉන්නවා නම් ඒ අරමුණට පරස්පරව කටයුතු කරන්න අපේ රටේ මහජන සම්පත අමුඅමුවේ මහදවල් කොල්ලගන්න ආණ්ඩු හදනවා වෙනුවට දැම්මම ඒ ඇත්තෝ ටික ගෙදර ගියොත් හොඳයි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මම ඔබලට කියන්න කැමතියි බුද්ධිමත් තරුණ පරපුර ඩිජිටල් තාක්ෂණයෙන් ඒ ඉදිරියට යන්නට ඕන මාවත අපි නිර්මාණය කරලා
නවෝත්පාදනයට මුල් තැන දෙන ඩිජිටල් තාක්ෂණයට මුල් තැන දෙන නව නිර්මාණවලට නම්බර එකේ සැලකිල්ල ලබා දෙන අලුත් ගමනක් යන විශාලතම හඬ ලබා දෙන ආණ්ඩුව බවට අපේ ආණ්ඩුව පත් වෙනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මිත්‍රවරුනි, අද වෙන විට බොහෝ දෙනාගේ අවධානයට ලක් වෙලා තිබෙනවා ජාතික ආරක්ෂාව කියන ප්‍රශ්නය. මම ඔබලට කියන්න කැමතියි, අපි ජාතික ආරක්ෂාවේ වගකීම ලබා දෙන්නට ඕන. ඇස් දෙකටම යුද්ධයේ ජයග්‍රහණය කරලා ඔප්පු කරපු අයටයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නැතිතුමාට අපි මේ රටේ ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම මේ සජිත් ප්‍රේමදාස බාර දෙනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපේ ප්‍රතිවාදීන් අහනවා, මට ශක්තිය තියෙනවද කියලා. මගේ ශක්ති සම්පන්න භාවයෙන්, ජන බලෙන් මම එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය ලබා ගත්තයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ධූරයේ දරණ නිවාස සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතනවල නිලධාරීන්ට අද දින ගාලු මුවදොර පිටියේ පැවති රැලියට සහභාගී වන ලෙස බලපෑම් සිදු කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළා. අද ගෝල් ෆේස් පිටියේ තුනෙන් එකක තමයි අද රැස්වීම පවත්වන්න එක්සත් ජාතික පක්ෂය සූදානම් කරලා තියෙන්නේ. ඔවුන්ගේ වේදිකාව තියෙන්නේ තාජ් සමුද්‍ර හෝටලේ ඉදිරිපස. එක කෙළවරක හමුදාවේ සංදර්ශනයක් පැවැත්වෙනවා. එනිසා අපි කියනවා අද ගෝල් ෆේස් පිටිය දෙස නොව හෙට ඇල් පිටිය දෙස බලන්න. සැබෑ ජනතා මතය රැඳී තිබෙන්නේ ගෝල් ෆේස් පිටියේද ඇල් පිටියේද කියලා හෙට දැක ගන්න පුළුවන් වෙයි. නිවාස සංවර්ධන අධිකාරී කාර්යාල සියල්ලක්ම අද ලංකාවේ වසා දමන තත්ත්වයට පත්වලා තිබුණ එකම සේවකෙක්වත් නැහැ. ඉතින් සිළු දනාටම නිවාඩු අරගෙන මේ රැලියට සම්බන්ධ වන්ට කියලා බල කරලා තිබෙනවා. අතිවිශාල පිරිසක් එන්නේ විවිධ වරදාන වරප්‍රසාද ලබා දෙන බවට දුන් පොරොන්දු මත සහ විවිධ ද්‍රව්‍යම ආධාර ලබා ගැනීම බලාපොරොත්තු වෙන. මෙතර පිවිතුරු හෙළවරු මේ පක්ෂයේද අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් අදහස් පළ කළා. අපි ඉලක්කම් වලින් හදලා පෙන්නනවා අවම වශයෙන් 161ක් මේ මොහොත වෙලෙට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තිබෙනවා. පෞගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සන්ධානය ලබා ගන්නවා 5140411ක් ඡන්ද 142ක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එතන තියෙනවා ඡන්ද 114. 156ක් මේ පක්ෂ දෙක එකතු වීමෙන් පමණක් හැදෙනවා. මේ 2018 පෙබරවාරි තිබ්බ ඡන්ද ටිකම එහෙට මෙහෙට වීම විතරක් සලකලා බලලා හැදුවොත් 161ක් තියෙනවා. ගාලු මෝදර පිට්ටනියට 75,000 පුරවලා අපි දිනනෝ කියන්නේ නැතුව රට ඉදිරියට ඇවිල්ලා මෙන්න මෙහෙම ගණන් හදලා පෙන්වන්න කියලා අපි එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් ඉදිරිපත් කරනවා. අජිත් ප්‍රේමදාස මහත්තයා කතා පවත්වන්න මධ්‍යම පන්තියට ඡන්ද දෙන්න හිරිකිතයක් වෙන හිස්මිනියෙක් කියලා වැඩ පිළිවෙලක් නැති මිනිස්සෙක් කියලා එතුමා ඔප්පු කරමින් ඉන්නවා. බොහෝතුමාලා ශ්‍රී ලංකා දායක පක්ෂයේ දෙමළ සමානකව දුවම්පටයයි කියන මහා විශාල ආන්දෝලනයක් ඇති කර හැබැයි ඒක වෙනස් වුණානේ. දුමින්ද සානායක මැතිතුමා අපිට එකතු වෙන එකක් නැතේ. ඔහු තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුවට දුරස්ථතම සිටින මන්ත්‍රීවරයා විදිහට තමයි හඳුනගෙන තිබුණේ. ඒතර දුරස්ථේ ඇයි සැලකූ දුමින්ද දිසානායක මන්ත්‍රීතුමා ඉතාම සුවදව අපිට එකතු වුණා විතරක් නෙවෙයි අපේ වේදිකාවේ ඇවිල්ලා කතාබහ කරලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දී හැකි ඉහළම ජයග්‍රහණය ලබා දෙන්න කැප වෙනවා කියලා සඳහන් කරා. නරකමයි සම්මත එක්කෙනාගේ මතේ ඒක නම් අන් අය ගැන කවර කතාද? නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දූෂණයෙන් භීෂණයෙන් තුර අපේක්ෂකයෙකු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සමග අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඔහු සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතාගේ පියාණන්ගේ යුගය දූෂණයෙන් භීෂණයෙන් පිරුණු රණවිරුවන්ද පාවා දුන් යුගයක් බවයි. ප්‍රේමදාස අපේක්ෂකතුමා කියන කාරණයක් තමයි ළඟ දූෂිතයෝනේ භීෂණයට අපි හිත තිබ්බයි කියන්නේ. ඒ ගමන් එතුම කියන ඊළඟ දේ තමයි මම මගේ පියානෝගේ අඩිපාරේ යමු. 1988 ජනාධිපති මැතිවරණයට අවසාන මොහොතේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා තරඟ කරන්න තීන්දු කරනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා එතුමා තුන්වෙනි වතාවට එන්න තීන්දු කරනවා. ඒ යෝජනාව ගේන්නේ පුලියපිටියේ හිටපු උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ලයනල් ජයතිලක මැතිතුමා පක්ෂ අධිකාරී මණ්ඩලයට ස්ථිර කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට හිටිය මෙරිල් කාර්යවසම් මැතිතුමා. මේ දෙන්නම මරනවා. ඊළඟ මේ ව්‍යාපාරයේ ඉස්සරහට ඇදගෙන ගියේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති හර්ෂ අබේවර්ධන මැතිතුමා හා පක්ෂයේ ලේකම් නන්දලාල් ප්‍රනාන්දු මැතිතුමා.
මේ දෙන්නමත් මරණ. අවසානයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සහෝදරයාගේ බිරිඳ වෙච්ච ග්ලැඩිස් ජයවර්ධන මැතිණියත් මරණ. ඒ වෙනකොට එතුමිය හිටියේ ඖෂධ සංස්ථාවේ සභාපතියනි. අපට තේරිච්ච විදිහට එතනින් තමයි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා නැවත ජනාධිපති තරගයට එීමේ අදහස අතහැරලා දැන්. ඒ අනුව ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනාධිපති අපේක්ෂකය වෙලා එනවා. එතන එතුමා ආවේ මල මිනි උඩින් ජනාධිපති අපේක්ෂකය හැටි. මැතිණියගේ රැස්වීම ගණනාවකට බෝම්බ ගහනවා. අරණායක අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයා වේදිකාවේ මැතිවරණේ ජනතා විමුක්ති පෙරමුණ නියෝගයක් දෙන ඡන්දේ දැම්මොත් දඬුවම මරණ කවුරුත් එදා කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ මෙහෙවන්නේ ප්‍රේමදාස මැතිතුමා කියලා. එතුමාගේ පාලන කාලේ අද ඉන්න තරුණයොන්ට මේක දන්නේ නැහැ. හැමදාම දවසකට පාරවල් අයිනේ මිනි අඩුම ගානේ 10ක් 12ක් ටයර් එකක් දාලා බාගෙට පිච්චිලා ගඳ ගහලා තියෙනවා. ඒ තමයි එතුමාගේ පාලන කාලයේ මේ රටේ තිබ්බ ස්වරූපය. සිරිමාව බණ්ඩාරනායක මැතිණිය අගමැතිණිය වෙලා එතුමිය යනවා ආලෙකට පස්සේ නැවත අරලීගහ මන්දිරේ. එතුමිය ගිහිල්ලා බලනකොට අරලීගහ මන්දිරේ එතුමිය දන්න අර පෞරාණික පිගංකෝප මුකුත් නැහැ. කවිච්චි, මේස, අල්මාරි, උගක් ඒවා කරවල, තාම වටිනා කැටයම් හදපු මේවා මොකක්වත්ම නැහැ. ප්‍රේමදාස යුගයේ අවසන් වෙනකොටම පෞරාණික භාණ්ඩ සේරම අතුරුදහන් වෙලා අරලීගහ මන්දිරේ තිබ්බ පේන්ටින්ග්ස් පෞරාණික චිත්‍ර ඒවා නැති වෙලා උගක්. හදිසියෙ මේ චිත්‍රය හම්බ වෙනවා. එංගලන්තේ පෞරාණික භාණ්ඩ වෙන්ඩේසි දාන වෙන්ඩේසි පොළ පසුකාලීනව රුපියල් 5000 නෝට්ටු මිටි විශාල ගණක් හවු වෙනවා හොරසල්. එහා මුනිතේ පවුලේ කෙනෙක්ගේ ළඟමයි දූෂණයෙන් භීෂණයෙන් තොර අපේක්ෂකයෙක් නෙවෙයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. දූෂණයෙන් භීෂණයෙන් තොර යුගයක් නෙවෙයි ප්‍රේමදාස යුගය. ඒ වගේම සජිත් හදන ආණ්ඩුව අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාමයි. රවි ඒ ආණ්ඩුවේ ඉන්නවා. මංගල ඒ ආණ්ඩුවේ ඉන්නවා. අනිත් ඇතිනි තරුණයෝ අරගෙන ඇවිල්ලා එල්ලලා බාල්කේ ගස් කපන කියත් වලින් තමයි අතපය කැපුවේ. අන පිටින් ඉන්නකොට අතපය කැපුවේ. එළවලු කොටු වල ගහලා තිබුණේ එළවලු නෙවෙයි මිනිසුන්ගේ තරුණයන්ගේ ඔළු. මේ තමයි ප්‍රේමදාස යුගය. 800ක් අපේ රණවීරව බාර දෙන්නේ කිව්වා එල්ටීටී එකට. එක රැයෙන් 800ම මැරුවා. එතකොට ඒ 800ම මරපු එක පිළිබඳව තාමත් UNP එක සතුටු වෙනවත් කියලා අපිට පේන්නේ ඇයි? සජිත්තුයි රණලී වේදිකාවේ තියාගෙන තේනුවර කියනවා රණවීරු ගායන වත්තන. රණවීරු ගායට නැවතීමක් හොඳ නැහැ. මේ මූතු නොදකින් අර වේදිකාවේ කියනවනේ. මේ කියන්නේ 800ක් අය 24ක් ඇතුළත මරන්න බාර දීපු ප්‍රේමදාසගේ පුතා වේදිකාවට තියාගෙන. එතකොට මේ මොකාට දෙන්නේ ආපහු? මේ එන්නේ ආපහු බටහිර ගැති ඇමරිකාවට ඕන කරන වර්ගයේ රටක් හදලා උන්ගේ ප්‍රාන්තයක් කරන්න මේ ඉන්නේ. තමා ස්වාධීනව සිටිමින් පක්ෂයේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට ජනාධිපතිවරයා ගත් තීරණය ප්‍රශංසනීය බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල අද පැවති උත්සවයකට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මාවතගම ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ විවෘත කෙරුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මම ජනාධිපතිවරයා කිව්වේ සර් 50 දෙනෙක් විතර එන්නේ මේක විවෘත කරන්න. මේක බොහොම පොඩියට කරන්නේ ලොකු රැස්වීමක් නෙමෙයි කියලා. ජනාධිපතිවරයා කමක් නැහැ අපි ගිහිල්ලා කිනිපත් කාලයක් කාලා එමු කියලා. ඒ වුණාට අද මහා දැවැන්ත සෙනඟ ආරාධනකින් තොරව මෙතන දැවිලා තියෙන යාව සියලුම දෙනාට අපි හදවතින් ස්තුතිවන්ත වෙනවා. මේකනේ පණිවිඩය තමයි නොවැම්බර් මාසයේ 16 වෙනිදා පැවැත්වෙන මැතිවරණදී අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අද ජීවත් වෙන අසීරු තත්ත්වයක් තියෙනවා. දැන් තපුන්නාන්සේලාම දන්නවා මට වඩා හොඳට රතු ලුණු වල මිල කීයද කියලා. බොම්බයි ලුණු වල 300. දැන් 300යි. දැන් මිනිස්සු කතා කරන්නේ නැහැ බොම්බයි ලුණු ගැන. ඕ රතු ලුණු ගැන. මොකද ගාන 300යි. 350යි. ඒකින්ද කතා කරලා වැඩක් නැති ඉඳ සම්බලකට දාන්න ලුණු ගෙඩියක් විකක්වත් නැහැ. මේ ආණ්ඩුවවට පස්සේ. ඉතින් මේ තත්ත්වෙට රට පතුණියයි. මේ රට පතුණේ කිසිම පරිපාලනයක් නැති අවුරුදු 5ක් තිස්සේ ජනාධිපතිවරයාව හිටියා අගමැතිවරු ඉන්නවා. අගමැතිවරයා ජනාධිපතිවරයා කියන දේ අගමැතිවරයා කරන්නේ නැහැ. අගමැතිවරයා කියන දේ ජනාධිපතිවරයා කරන්න දෙන්නේ නැහැ. ඉතින් මෙවැනි තත්වයක් යටතේ
රටක් සංවර්ධනය කරන්න පුළුවන් කමක් නැහැ. ජනාධිපතිවරයා ඊටම හොඳ තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ තමයි උතුමා මැදිස්ත්‍රව ඉන්නවා. ඉන්න ගමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙලින්ම හැම දෙනෙක්ම පක්ෂයක් වශයෙන් අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දෙන්නට සූදානම් වෙනවා. තමුන්නාංශලා සූදානම් වෙලා ඉන්නේ අපේ ජයග්‍රහණය සමරන්න. මේ විශාල ජයග්‍රහණයෙන් පස්සේ 16 වෙනිදාට අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා වෙනවායි කියන එක ස්ථීර වශයෙන් ස්ථීර කරගන්න. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට නීතිකරුක රටක් තනන බවට පොරොන්දු දීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගලදී අද පසරුවේ පැවති ජන හමුවකට එක්වෙමින්. ජාතික ජනබලවේගයේ මෙම ජනහමුව සංවිධානය කර තිබුණේ කුරුණෑගල සත්‍යවාදී පිටියේදී. ජනතාව මහත් බලාපොරොත්තු තියාගෙන ආණ්ඩු වැදුවට ආණ්ඩුගත්තු පාලකයා ජනතාවගේ බලාපොරොත්තුවට රටහැණිව තමයි කටයුතු කරේ. රනිල්ගේ ආණ්ඩුව පරාජයපත් කරන්න උන ආණ්ඩුව. ඒක තවදුරටත් අපේ රටේ ආණ්ඩු පාලනය කරන්න කිසිදු යුක්තිසහගත අයිතියක් නැහැ. සමහර අය නිකන් නත්තල් පප්පව ජනාධිපති අපේක්ෂක වෙනවි. ඊවර ගම්මානයකට ගියොත් කියලා බෝට්ටු නිකන් දෙනවා කියන්නේ. මෙහෙම සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ නත්තල් සමේ නත්තල් පප්ප පාරට බැලුවා. මේ ජනාධිපති ඡන්දය ජනතාවට අවශ්‍යතාවය තියෙන කුමක්? මේ රට ගොඩනගන්නේ කොහොමද? ගොඩනැගීම හෙට පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා මෙවන විට සියලු කටයුතු සූදානම් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් බහර නිලධාරි සෝමරත්න විධානපතිරණ මහතා පවසනවා. ඔහු සඳහන් කළේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය හෙට රාත්‍රී 10ට පෙර ලබා දීමට හැකිවනු ඇති බවයි. එල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණේ එල්පිටිය වෘත්තේ පුහුණු මධ්‍යස්ථානයේදී. ඒ අනුව එල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් කොට්ටාස 17ක පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 47කදී හෙට පෙරවරු 7 සිට පසුරු 4 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති. 2018 ඡන්ද හිමි නාමලේඛන යටතේ ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකින් සංඛ්‍යාව 53384ක්. එල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයන් 31 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතයි. ඒ කොට්ටාෂ මට්ටමින් 17 දෙනෙකු සමානුපාතික නියෝජනය යටතේ 11 දෙනෙකු සහ ප්‍රසාද මන්ත්‍රී ආසන තුනක් ලෙසින්. හතරෙන් පසුව එම ස්ථානවලදීම ඡන්ද ගණන් කිරීම ආරම්භ වෙනවා. සමස්ත ප්‍රතිඵලය අපි හෙට රාත්‍රී 10ට ප්‍රථම නිකුත් කරන්නට හැකි වේවි අපි අපේක්ෂා කරනවා. මේ අතර මැතිවරණයේ ආරක්ෂක රාජකාරිය සඳහා පොලිසිය අනුයුක්ත කර ඇති ආකාරය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රෝන් ගුණසේකර මහතා මෙලෙස අදහස් පළ කළා. ඡන්ද කොළ රාජකාරී, ජංගම සංචාර රාජකාරී, මාර්ග බාධක රාජකාරී, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ රාජකාරී සහ කැරලි මර්ධන රාජකාරී වශයෙන් මේ සමස්ත රාජකාරිය සඳහා පොලිස් නිලධාරීන් 537ක් රාජකාරී යෙදවෙන. ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් ඒ අවශ්‍ය ප්‍රමාණාත්මක ප්‍රමාණයකට රාජකාරී යෙදවෙනවා. රණවිරු ගායයි පවසමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සිදු කළ අපහාසාත්මක ප්‍රකාශය ජාතිය ඉදිරියේ ඉල්ලා අස්කර ගත යුතු බව යුද්ධයේදී ආබාධයට ලකු රණවිරුවන් පිරිසක් පවසනවා. මාතරදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔවුන් මේ බව සඳහන් කළ අතර විවිධ පාර්ශ්වද තේනුවර මහතාගේ ප්‍රකාශයට විරෝධය පළ කළා. ඊළඟ මේ රණවිරු ගාය ඒගොල්ලන්ගේ ඒ නිසා මේ රණවිරු ගායට අපි බෙහෙතක් නොවැම්බර් 16 වෙනිදා දිය යුතුමයි. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීමෙන් තමයි අපිට එය සහතික කරගන්න පුළුවන්. ඔබතුමාලා රණවිරු ගාය සනීප කරන්න ගත්තේ අදයි නෙමෙයි, ජහපාල නාණ්ඩු ඇවිල්ලා රණවිරුවන්ට කඳුළු ගෑස් ගැහුවා පාරේදී. කඳුළු ගෑස් ගහලා මගේ මේ ඇහැ සම්පූර්ණ අහිමි කරා, අපිට දසවද දුන්නා. මහාචාර්ය පත්තන් ගන්න පුළුවන්. හැබැයි මහත්තයෝ රටට ආදරේ කරන ඒ දේශමාමක හැඟීම සල්ලි වලට ගන්න බෑ. චන්දගුත්ත තේරුවන මහත්තයා
කියන්නේ ලෝකේ හොඳම ත්‍රස්තවාදීත් එක්ක සටන් කරා කියන්නේ එතුමලනේ කියන්නේ අපිට ලෝකේ හොඳම ත්‍රස්තවාදීනේ මට නම් මම මුණනුමන මීට දෙකත් මම අතින් අල්ලන් දුර ගහලා තියෙනවා වැලියෝයිදී අපිට හොඳ ගායක් තියෙන ගැත්තේ ඒක නැති කරන්න බෑ එතුමට ජනාධිපති අපේක්ෂකෙක් ඉස්සරහ තියන් එතුමට තිබුණා ඕ මොකද බූරු කතාවක් කිව්වේ ඒක නිවැරදි කරන්න තිබුණා එතන ඒක කියලා චන්දගුත්ත දේවනු මාතක ජාති දිරියේ සමාව අනිවාර්යෙන් ගන්න ඕන එතුමාද බය සැකයකින් තොරව මේ මහපාරට ඇවිල්ලා කෑ ගහන්නේ මේ රණවිරුව නිසා කියන එක ඔබතුමා මතක තියාගන්න යුද්ධයක් ඇති වුණාම ඔබතුමාලාට පිටරටකට පැනලා යන්න පුළුවන් දේශපාලන පරිගණීම් කියලා මේ චන්දි විරච්ච ගම ඔබතුමාලා පරාද වුණොත් වෙන රටකට පැනලා යයි ජාත්‍යන්තර ඩොලර් කුට්ටි වලට ඔබතුමාලා වැඩ කරන්නේ එහෙම වැඩ කරන එන්ජිඕ කාර්යෝ ටිකක් මේ රටේ රණවිරුව මේ වගේ අපහසුතාවයට පත් කරන එක දැඩි ලෙස හෙලා දකින්නවා එන්ජිඕ වල හොඳම හරිය එළිය රඟපාන්න පටන් ගත්තා ඒකේ නිර්වත ඊය වෙනකොට එළිය වුණා චන්ද්‍රගුත්ත කියන පුජ්‍යලයයි ඔය එන්ජිඕ නඩවල ඉන්න ඩොලර් කාක්කෝ සේරම අපි දැක්කා සජිත් ප්‍රේමදාස මහත්මයාට අපි සහයෝගය දෙනවා කියලා එතුමත් ළඟ තියාගෙන කතන්දර කියනවා අපි අහනවා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සම්බන්ධයක් නැත්නම් චන්ද්‍රගුප්තලා ඇතුළු එන්ජිඕ නඩ කොහොමද හිටගත්තේ අපි දැක්කා ජනපතිවරණයට බියෙන් දඟලන එන්ජිඕ බද්බැලෙක් වෙච්ච චන්ද්‍රගුප්ත තේනුවර කියන මහාචාර්යවරයෙක් විදිහට පෙනී සිටින මේ පුද්ගලයා රණවිරුවන්ට තරවටු කරනවා සජිත් ප්‍රේමදාස නොවැම්බර් 16 වෙනිදා ජනාධිපති කරන්න ඡන්දය දෙන්නලු මේ රණවිරු ගාය කියන එක නතර කරන්න අපි දැක්කා 2015 හරක් විජේසූරිය කියලා මහාචාර්යවරයෙක් හිටියා 2019 එක්සත් ජාතික පක්ෂයේ ඒ කියන කර්තව්‍ය සිද්ධ කරන්න චන්ද්‍රගුප්ත තේනුවර එනිසා මේ එන්ජිඕ බත් බැලයන්ට තවදුරටත් ඉඩ දිය යුතු නැහැ. ඔය රණවිරු ගාය හින්දා තමයි අද බස්වල බෝම්බ පුපුරන්නේ නැත්තේ, කෝච්චියේ බෝම්බ පුපුරන්නේ නැත්තේ, ගොවිවද ගොවිතැන් කරන්නේ, නිදහසේ වද හුසුම ගන්න. රණවිරු ගාය කියන වචනේ ඉල්ලාස් කරා ගන්න. ප්‍රභාකරන්ගේ ගායට යටපත් වෙලා හිටපු අය තමයි දැන් මේ රණවිරු ගායක් ගැන කියන්නේ. රණවිරුවන්ට මේ රටේ තිබෙන අභිමානය, ගෞරවත්වය තමයි යෝන් රණවිරු ගාය හැටියට අර්ථ දක්වන්නේ. මේ ප්‍රකාශය අපි දැඩි ලෙස හෙලා දකින්න. එක්සත් ජාතික පක්ෂයට කිසි සම්බන්ධයක් නැහැ කියලා කිව්ව මහාචාර්ය තේනුවර නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා වේදිකාවේ තබා ගන්නේ මොකද්ද කියන්නේ මේ රටේ ලෙඩක් තියෙනවා රණවිරු ගාය කියලා. ඒකට බේත් දෙන්න පුළුවන් සජිත් ප්‍රේමදාස ජනාධිපති කිරීමෙන් පමණයි කියලා. මේක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මතයද කියලා මං අහන්න ඕනි නෑ. යලි ත්‍රස්තවාදී යුගයක් ඇති කරන්න ඕනි කියලා චන්ද්‍රගුප්ත තේනුවරලා කියද්දී සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කන් බීරි වෙලාද තිබුණේ කියලා අපි එතුමගෙන් ප්‍රශ්න කරනවා. චන්ද්‍රගුප්ත තේනුවර එන්ජිඕ උන්නේ රණවිරු ගායක් තියෙනේ කියලා. ඔව් රණවිරු ගායක් අපටත් තියෙනවා. අවුරුදු 30ක් තිස්සේ තිබුණු යුද්ධය අවසන් කරන්න මේ රණවිරු තමයි මුණ දුන්නේ. මේ ප්‍රකාශය ඉතාම බරපතලයි. මොකද මැතිවරණකින් පස්සේ රණවිරු ගාය සනීප කරන්න බෙහෙත් දෙනවා කිව්වහම ඒ කවර ගණේ බෙහෙතක්ද කියන එක පිළිබඳ විශාල බියක් ඡන්දදායකයා තුලත් රණවිරුව තුලත් ඇති වෙනවා. රණවිරුවන්ට අපහාසාත්මක දේ කරනකොට ශ්‍රීමුඛයේ වැහිලා තිබුණා. අඩු ගානේ අතින් අල්ලලවත් නතර කරන්න පුළුවන් කමක් තියෙන්නේ නැහැ. අපේක්ෂකයා එහෙම කළේ නැහැ. සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපිටදීම මෙවැනි අපහාසාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස ලංකාවේ සියලුම රණවිරුවන්ගෙන් සමාවගත යුතුයි. ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රණවිරු අරගලයේ සිදු කළ ස්ථානයට පැමිණීම හේතුවෙන් තම විශ්‍රාම වැටුප් අරගලය මැතිවරණ නීතියට හසු වී ඇතැයි ආබාධිත රණවිරුවන් චෝදනා කරනවා. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ මාතරදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. ජනාධිපතිතුමා කැබිනට් පේපර් එකේ ඉදිරිපත් කළ දෙනවා මියගිය රණවිරුවන්ට වැටුප් ගෙවන්න කියලා. නමුත් මංගල සමර මුදල් ඇමතිතුමා මේක සම්පූර්ණ සංශෝධනය කළා දීමනාවක් විදියට තමයි දෙන්න මේ කරේ. මංගල සමරේ මුදල් ඇමතිතුමා දීමනාව ලබා දෙනකොට එතුමා අහිමි කළ දෙනවා මියගිය ආබාධිත සමාජිකයන් වෙනුවෙන් ගෙවන රණවිරු සුරකුම් දීමනාව අත්විට වීම. නිලධරයා වෙත හෝ යැපෙන්නන් වෙත ගෙවන ලබන විශ්‍රාම වැටුප් හා දීමනාව සඳහා ජීවන වියදම් දීමනාව නොගෙවීම. අපිට 55 වෙනකන් ලැබුණු වැටුපත් අපි මියගියොත් බිරිඳෑරුන්ටත් ඒක අහිමි කළා දෙනවා. මැතිවරණ කොමසාරිස්තුමා බොහොම පැහැදිලිව අපිට කිව්වා ජනාධිපති තුමා අස්සම් කරපු කැබිනට් පත්‍රිකාවක් නිසා මේකට රහි වෙන්නේ නැහැ කිව්වා. හැබැයි තුමා අපි කිව්වා කුමන හෝ අපේක්ෂකේ ඔයාලගේ අරගල භූමියට ආව මැතිවරණ නීතියට අනුව මේ දීමනාව ලබා ගැනීමේ හැකියාව රහි වෙනවායි කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමා තුමා කියලා තිබ්බ අපේ රණවරුන්ගක කකුල් දෙක ළඟට එනවායි කියලා. මම දන්නේ නැහැ මේ අපේ කට්ටියක කකුල් නැති හින්දාද කියලා. අපේ අතපය නැති රණවරුන්ගකට ආවේ නැහැ දවස් 15ක් යනතුරු. අපි බැරිම තැන එතුමාගේ දෙපතුල් ළඟට කකුල් නැති රණවරු 7 දෙනෙක් යවුවා එල්පිටේ ඡන්ද වේදිකාවට. ගිහිල්ලා අපි එතුමාගෙන් කිල්ලීමක් කරා මංගල ඇමතිවරයාට කියලා. ජනාධිපතිතුමා
ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කරවලා දෙන්න කියන ඊට පහුවෙන්ද එතුමා මෙතෙන්ට එනවා එතුමාගේ නොදැනුවත්කමද එමාට එතුමාට අර කට්ටිය කියනෝනේ දැනුම අඩුයි කියලා ඒ දැනුම අඩු හින්දාත් දන්නේ නැහැ එයා දන්නේ නැතුව එන්නේ නැති නිසා මහලට අරගල භූමියට සජිත් ප්‍රේමදාස මහත්තයා ආපු මොහොතේ සිට අරගලේ අපි පරාදයි එතුමා ආපු වෙලාවේ එතුමාට තිබුණා තාත්තා කරපු අරවැදක් නිවැරදි කරන්න 1991 එල්ටීඩී සංවිධානයේ මුළු මඩකලපුව අම්පාර ප්‍රදේශයේම පොලිස් ස්ථාන සියල්ලම වැටලුවා ප්‍රේමදාස මහත්තයාගේ සටන් විරාමයේ ඒ වෙලාවේ කිව්වා සියලු දෙනාට යටත් වෙන්න කියලා සියලුම පොලිස් නිලධාරී සමූල ඝාතනය කරා සජිත් ඇමතිතුමා ඔබතුමාට තිබුණා ඔබතුමාගේ තාත්තා කරපු වැරද්ද නිවැරදි කරන්න තාත්තා කරපු වැරද්දෙන් ජීවිත අහිමි වුණු රණවිරු බිරින්දෑවරුන්ට අම්මලට ඔබතුමා මංගල මහත්තයාට කියලා බැරි වුණා ජීවිතාන්තය දක්වා වැටුපුවත් ලබා දෙන්න වනසන මෙම වන විනාශය හේතුවෙන් මෙතෙක් දැවැන්ත තර්ජනයක්ව තිබූ වන අලි ගම්වැදීමේ ගැටලුවද උග්‍ර අතට පත්ව ඇති බවයි ගම්වාසීන් චෝදනා කරන්නේ මුලතිව් කෝකිලයි කොක්කුතුඩුවාහි අකර 12000ක් පුරා පැතිර පවතින කුරුළු අබේ භූමිය ආශ්‍රිත ප්‍රදේශයක් මීට මාසයකට පමණ පෙර සිට කිසියම් පිරිසක් විසින් හෙලිපෙහෙලි කරමින් සිටින බවට ප්‍රදේශවාසීන් පවසනවා 1956 වර්ෂයේ කුරුළු අබේ භූමියක් ලෙස ගැසට් නිවේදනයකින් නම් කරන ලද මුලතිව් කෝකිලයි කොක්කුතුඩුවාහි කුරුළු අබේ භූමිය මෙලෙස විනාශ කිරීමට ප්‍රදේශයේ දේශපාලචින් සහ රාජ්‍ය ඩොවන සංවිධාන සම්බන්ධ බවටයි ගම්වාසීන් චෝදනා කරන්නේ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ප්‍රදේශයේ බාහිර වනජීවී නිලධාරීන් එම ප්‍රදේශ ශේට පැමිණීමත් සමග ඔවුන්ට ගම්මාසින්ගේ දැඩි විරෝධයක් එල්ල වුණා මේ අතර පසුගියදා මහත් ආන්දෝලනයට ලක් වූ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථාන සීමාවේ බොරළු කැපීමට කිසියම් පුද්ගලෙක් උත්සාහ දරන බවට එම විහාරස්ථානයේ දායක සභාව පවසනවා. ඔවුන් පවසන්නේ වවුනියාව ප්‍රදේශයේ පදිංචි කොන්ත්‍රාත්කරුවෙකු බැකු යන්ත්‍රයක් රැගෙන පැමිණ පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කර ඇති විහාරස්ථාන භූමියට අයත් ප්‍රදේශයේ බොරළු කැපීමට උත්සාහ දරූ බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය දැනුම්වත් කිරීමත් සමග අදාළ බොරළු කැපීමේ කටයුතු නවතා දැමීමට මුලතිව් පොලිස් නිලධාරීන් කටයුතු කර තිබෙනවා. රසක් සිදුව නැහැ. දැන් තව දේශෝපවත් කීපයක් සමගින් රටවටා හිරු. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ගාලුමෝදුර පිටියේ පැවති රැළිය සඳහා ලංගම බස් රථයකින් පැමිණි පිරිසක් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීමේ දොරටු අසලදී මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. මලබේ තලාහින ප්‍රදේශයේදී අතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ රන්මාලය කොල්ලකා පලායන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. රුපියල් 126ක මුදලක් කොල්ලකෑ බව පවසමින් බොරලැස්ගම පොලිසියට කළ පැමිණිල්ලක් මත සිදු කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ පැමිණිල්ල සිදු කළ පුද්ගලයාම එම කොල්ලේ සිදු කර ඇති බවයි. සූදානම අදට සමු ගන්නට. පැතක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්සන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු ප්‍රොටී SMS සේවාව සක්‍රිය කරගන්න. අපි ඇලියම් වන්නේ හෙට සවස 6:55ට. සුබ රාත්‍රිය.